මට උනේ ස්වාධීනව වගේම දෙයක් කරන්න. ඒ කියන්නේ බිස්නස්? දන්නේ නැතත් මම ඒ ගැන ටිකක් හිතන්නම්. මම මොන්දට හිතලා නිවැරදි තීරණයක් කරගන්නම්. තාත්තේ බීලි ඉවරද? ආ රාත්‍රී ළමයා මට ඇච්චර බය බය ඔව් මගේ මුණ දෙයක් කෙලින් හරියට බලන්නේ මං සාලේ හිටියොත් සාලේට එන්නේ නැහැ වැරදිලා හරි මං මිදුල හිටියොත් මිදුල පැත්ත පලා තෙන්නේ නැහැ මේ බය නෙවෙයි පුතා වාට දින ගෞරවය එයාගේ හැදිච්චකම මට මෙතෙන්ට එන්න කිව්වේ මම මුදලාලිගේ ඔෆිස් එකට එනවට අකමැති හින්දානේ. එහෙම එකක් නෑ. මොකද මෙතන දහස් ගාණක් හිටියත් ඒක එක සාක්ෂි දෙන්නේ නැහැ ඒකයි. මම කිංකිණි රණවීර. මම නම නොදැන ඉන්න විදිහක් නැහැ නේ. ඒක නේ තමුන් නැහැ. මම හම්බෙන්නේ මෙතෙන්ට. තුන්නේ ඉඳුවර. ඉන්න තැන හොයලා බලලා කියන්නේ කියලා කිව්වා. ඔව්. මුදලාලගේ දුව නේද? මං හිතන්නේ මේ ලෝකේ අනුන්ගේ තීන්දු තීරණ ප්‍රශ්න නොකරන්නේ මේ වගේ තැන්වල උදවි විතරයි. මට කිව්වා ඔයලා දුන්නොත් ගාන දෙනවා කියලා. එව දෙන්නම් කාසි. मेरे खिलाट बस गेमें होयागन बलो होयागन पुलवा हिंदू वर टी मड़क मलंग दिना का डांस ट्रेन
ඉඳලෙන්න. මං ගින් එන්න මුදලාලි. Just play them down. මම පරදින්න යන්නේ. හොඳයි ඉතින් මගේ ගෝලයාගෙන් මම පැත්තෙන් එක මට හරි සන්තෝෂයි. අපේ මහත්තයා තේ බිව්වද? කමල නෝනි ගිහින් දුන්නා. මහත්තයා මොකයි කරන්නේ? අන්න ආමන්ත මහත්තයා එක්ක චතුරංගණී ක්‍රීඩාව කරනවා. ඒ කියන්නේ චෙස්. ආසියාවට ඕක චතුරංගණී ක්‍රීඩාව. 1100 බර ගණන් වල ඒරොප්පේ ඕකට කිව්වේ චෙස් කියලා. ඒක නෙමෙයි කාන්තියෝ. දන්නවද වැඩ? ඒ මොකක්ද අනේ? ආමන්ත මහත්තයා ආවට පස්සේ අපේ මහත්තයා වැඩට උර වුණා. කවුරු ආවට පස්සේද? ආමන්ත මහත්තයා ආවට පස්සේ. නැත්තම් මම මෙහෙම වත්තේ කැත්තේ උදැල්ල වැඩ කරනකොට අපේ මහත්තයා ඔහම ගේ ඇතුළට වෙලා ඉන්නේ. ඔව්. අනේ මේ බීලා වෙන ඔන්න ඔය කෝපෙ දෙන්න. උඹට හිටපන්කො. උඹට මම පුදුම හදිස්සියක්නේ තියෙන්නේ. එක අතකට අපි ඔව්වට ඌව මෙව කියන්න ඕනෙත් නෑ නේද? ඇයි ඕනේ? අවුරුදු ගානකට පස්සේ රට ඉඳලා ආපු දරුවා එක්ක ඉන්න මොන තාත්තා දනේ අකමැති? අන්න උඹට තේරුණා.
මොන තාත්තද අකමැති. හේ උනාට ඉතින් මට තාම තාත්ත කෙනෙක් වෙන්න බැරි වුණානේ. මෙන්න මහර දෙනවා. ඔය ඉතින් උඹට ඩෝංගියයි. මං ඉතින් උඹට දොසක් කිව්වේ නෑනේ බං. අපිට දරුවෝ නෑ කියලා මොකද අපි දුකෙන් ඉන්නවද? අපි දෙන්න මොන තරම් සන්තෝෂෙන් ඉන්නේ. මේ විදියට බිමෝදේ. කාර. මොනහරි අයියා මොකටද එන්න කියලා තියෙන්නේ? අපිට වැඩක් ඇති වැඩකට නෙමෙයි. ඒ කිව්වේ? කොළමින්නෑගේ යාළුවෙකුට පණිවිඩයක් දෙන්න. මේ අදරෑ මන් ටිකක් ඉක්මනට කාලා නිදා ගන්නවා. හෙට පාන්දරෙම යන්නද ලෑස්තිය? ඔව් ඔව් ඔව්. ඔය ප්‍රශ්න කිරලා නවතලා මට කියලා දෙක හදාගෙන ආවෝ. හරි හදන්න. මොකද එනකොට මම තේ කතේ තියන් ඉන්න ඕනද? මං හිතුවේ අයියා වට එන්න කිව්වේ එයාගේ බිස්නස් වලට ඔයාව ජොයින් කරගන්නවත් කියලා. හීන. මං වගේ පාතාලේ මැරේක් තගෙක් ඔයාගේ අයියාගේ බිස්නස් වලට සම්බන්ධලා කොහොමදනේ? කවුදනේ? ඔයාට ඔය නම්බුනාම දුන්නේ වෙන කවු? වාගේ පෞලියොම් මිස. තමුසිනිකම් මුකුත් නොදන්න තොත්ත බබා වගේ කතා කරන්න එපා. කවු හරි එහෙම කිව්වනම් ඒ කිව්වේ ඔයා කොළඹ කැසිනෝ වල වැඩ කරනවා කියලා දැනගෙන. ඔව්. කැසිනෝ එකේ වැඩ කරන එක මැරයා. ඌ තග, ඌ පාතාලය. බයිතින් කැසිනෝ ගාන ගිහිල්ලා දරුවන්ට දෙන්න තියෙන හැම සතයක්ම කාබාසිනිය කරන වගේ පප්පා වගේ උමු. උන්ට වඩා මගේ ළඟ මනුස්සකම් තියෙනවා. මං නම්බුකාරයි. ගිහිල්ලා මට තේ එකක් හදන්න.
කාමරේට වෙලා නිවියනේල පොතක් කියවක විදිහට මොකද මේ සද්ද කර කර ඩිස්ටර්බ් කරන්නේ? සෝරි. මගේ අතින් බාල්දිය පෙරළුණා. පරිස්සමෙන් වැඩ කරන්න. මොකද මං දැක්කම දුවන්නේ? ආඩද ආඩද හරි බය නපුරු පාටයි ආ දැන් නපුරට පාටකුත් තියෙනවද මොකද්ද මේ පාට කියනවා බලන්න